ලංකා ප්‍රීමියර් ලීග් එකවත් LPL කියන්නේ ලංකා ක්‍රිකට් ලෝලියෙන් ඇඟිලි ගනිමින් සිටින තරගාවලිය. මොකද ලොව පුරා පැතිරී තිබෙන කොවිඩ් වසංගතය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන තරගාවලියක් නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාවක් උදා වුණේ නැහැ. එම නිසාම මෙම තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කිරීමට හේතුවක් වෙනවා. දෙස් විදෙස් ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක් සහභාගීත්වයෙන් පවත්වන LPL තරගාවලිය පිළිබඳව තමයි ලෝකයේ විද සුබේ YouTube channel එකෙන් මේ කතා කරන්න යන්නේ. ශ්‍රීලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ශක්තිමත් කිරීමට මෙන්ම ක්‍රීඩාව ඔස්සේ ගෝලීය සිටියම තුල ශ්‍රී ලංකාව ශක්තිමත් රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා ප්‍රීමියර් ලීග් එකවත් LPL තරගාවලිය සංවිධානය කරලා තියෙනවා. අගෝස්තු මාසේ 28 වන දින ආරම්භ කිරීමට තිබූ LPL තරගාවලිය කොවිඩ් වසංගතය හමුවේ නිශ්චිත දිනවකවානු ප්‍රකාශ කිරීමට නොහැකි වූ අතර එය ක්‍රීඩා ලෝලින්ගේ කනස්සල්ලට හේතුවක් වුණා. එමෙන්ම LPL තරගාවලිය කල්යාමට අනෙක් හේතුව වුණේ දැනට පවතින IPL තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල්යාම තමයි. IPL තරගාවලිය පවතින විට මෙම තරගාවලිය පැවත් වුවහොත් විදේශීය ක්‍රීඩකයන් සහභාගී කර ගැනීමට ලංකාවට හැකිවන්නේ නැහැ. නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සියලුම කරුණු සලකා බලලා මෙම තරගාවලිය නොවැම්බර් මාස 21 වන දින පස්වර 3ට පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා. නියමිත සමාරම්භක උත්සවයෙන් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බෝ කිංග්ස් සහ දසුන් ශානක නායකත්වය දරනු ලබන දඹුල්ල හෝක්ස් කණ්ඩායම් අතර තරගයෙන් තමයි මෙම තරගාවලිය ආරම්භ වෙන්නේ. මෙම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පස්වරු 7:30ට පමණ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. පුරා දින 23ක කාලයක් පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් මාසයේ 13 වෙනිදායින් අවසන් වෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 දේශීය ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ශක්තිමත් ක්‍රීඩා ආර්ථිකයක් කරා යන ගමනේ ආරම්භය යන ශීර්ෂ පාඨය යොදා ගනිමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිය බ්ලොග් අඩවිය වෙත සටහනක් එක් කරමින් මේ බව සඳහන් කරලා තිබෙනවා. එෙහිදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් සටහන් කර ඇත්තේ ගෝලීය ක්‍රීඩා සිතියම මත ශ්‍රී ලංකාව ශක්තිමත් කරන තරගාවලියක් වන අතර දේශීය හා ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ජනමාධ්‍යන්නේ අවධානය මේ වන විටත් මෙම තරගාවලිය වෙත යොමුව තිබෙන බව තමයි. LPL ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකින් තෝරා ගැනීමේ කටයුතු ඔක්තෝබර් මාස 19 වෙනි දින තමයි සිදු කරලා තිබුණේ. ඒ තමයි අන්තර්ජාලය ඔස්සේ. එෙහිදී මූලික වශයෙන් සෑම කණ්ඩායමකටම දේශීය සන්නාමකෙහිවත් දේශීය සුවිශේෂී ක්‍රීඩකයෙකු බැගින් නම් කොට කණ්ඩායම්වල නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබෙනවා. එම පත්කිරීම හැරුණකොට අනෙක් ක්‍රීඩකයින් 19 දෙනාම තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ඒ කණ්ඩායම්වල හිමිකාරීත්වයට දීලා තියෙනවා. කෙසේ වෙතත් එම ක්‍රීඩකයින් සංඛ්‍යාව බෙදී යා යුතු ආකාරය පිළිබඳව පටිපාටියට අනුව මෙම ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදු කරලා තියෙනවා. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4ක් යටතේ ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රීඩක තෝරා ගැනීම සඳහා ඉදිරිපත් කළා තිබුණා. එහිදී විදේශ ඉහළ යටතේ ක්‍රීඩකයින් 21ක් දේශීය ක්ලැසික් යටතේ ක්‍රීඩකයින් 36ක් නැගියන දේශීය යටතේ ක්‍රීඩකයින් 109ක් සහ අතිරේක දේශීය යටතේ ක්‍රීඩකයන් 92 දෙනෙකු ඉදිරිපත් කළා තියෙනවා. එහිදී ක්‍රිස් ගේල්, සහිඩ් අෆ්රිඩි, ඩේවිඩ් මිලර්, සොයිබ් මලික් වැනි සුපිරි තරු වෙන්දේසියට ලක් වෙලා තිබෙනවා. මෙම තරගාවලියේදී එක් සංචිතයකට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත් කර ගැනීමට ඒ කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව උදා වුණු අතර නම් කරන ලද සංචිතයෙන් සිව් දෙනෙකු අතිරේක ක්‍රීඩකයන් ලෙසින් එක් කර ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව ලබා දී තිබෙනවා. එෙහිදී ප්‍රධාන වශයෙන් කණ්ඩායමකට ඇතුළත් ක්‍රීඩකයන් 16 දෙනා, දේශීය ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් සහ විදේශීය ක්‍රීඩකයන් 6 දෙනෙකුගෙන් සමන්විතලා තිබෙනවා. විදේශීය ක්‍රීඩකයන් සිව් දෙනෙකුට පමණක් එකවර තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය අදියර දෙකක් යටතේ පැවැත්වෙන අතර එහි පළමු අදියර තරග 11ක් ආවරණය වන පරිදි හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදීද අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහා තරගයේ ඇතුළත් දෙවැනි අදියරය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද පැවැත්වීමට තීරණය කළ තිබෙනවා. අවසන් මහා තරගයේ දෙසැම්බර් මාසයේ 13 වෙනි දින පැවැත්වෙන අතර එම තරගයට අතිරේක දිනයක්ද නම් කිරීමට තරඟ සංවිධායකයන් පියවරගෙන තිබීම විශේෂත්වයක් වෙනවා. නමුත් COVID-19 නීති රීතිවලට අනුව තරගාවලිය නැරඹීමට ක්‍රීඩාංගණවලට සීමිත ප්‍රේක්ෂකයන් පිරිසක් පමණක් සහභාගී කරවා ගැනීමට සිදුවනු ඇතැයි
අපට වාර්තා වෙනවා. කණ්ඩායම් පහකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කොලම්බෝ කිංග්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කැන්ඩි ටකර්ස් පිල කුසල් පෙරේරා විසින්ද, දඹුල්ල හෝක්ස් පිල දසුන් ශානක විසින්ද, ගෝල් ග්ලැඩියේටර් ලසිත් මාලිංග විසින්ද, ජෆ්නා ස්ටයිලියන්ස් තිසර පෙරේරා විසින්ද මෙහෙවනු ලබනවා. මෙම කණ්ඩායම් සඳහා ඩේව් වට්මෝර්, ජෝන් ලොවිස්, මොයින් කාන්, හෂාන් තිලකරත්න පුහුණුකරුවන් ලෙස එක්වෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පැවැත්වීම මගින් මෙරට ආර්ථික වාසි බොහොමයක් ලැබෙන අතර ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීමටද පිටුවහලක් වෙනවා. විදේශීය ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමට හැකිවීමෙන් දේශීය ක්‍රීඩකයන්ට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගැනීමටද තම දක්ෂතා වර්ධනය කර ගැනීමට මහඟු අවස්ථාවක් හිමි වෙනවා. එමගින් ඔවුන්ට ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමටද අවස්ථාවක් ලබා ගන්නට පුළුවන්. ඔබ හිතන ආකාරයට මෙම තරගාවලිය කවුරුන් දිනයිද? මේ පිළිබඳව ඔබේ අදහස අපිට කමෙන්ට් එකක් හැටියට එකතු කරන්න. එහෙමනම් ඔබ සැමට ජය ප්‍රාර්ථනා කරලා නිහඬ වෙනවා ලෝකයෝ විට සුබේ YouTube channel එක.